नूतन वेदिका नाट्यकर्णे तुल तम उपत्ति नामे सन्नामे अकबाउट पत करगत नाट्यकर्मी कुलेस चामिक हत्लहवत्त महता जनादरेट पात्रवी एत जयवीर हत्लहवत्त महताट सह रूपवती तिलकरत्त महात्मियट दाव 1977 वर्षे अगोस्तु मस 19 दिन मरदान द सोयिसारोहले उपतलद हत्लहवत्त मोहंदिरम लागे रंग चामिक हत्लहवत्त महता सहोदर सहोदरियन तिदेनिकु गेन्युत पौले वेडिमला विय कोलंब इसिपतन विद्यालयेन सामान्य पेल दक्वात कोलंब आनंद विद्यालयेन उसस पेल दक्वात अध्यापने हैदैरू मेतुमा कैलनिय विश्वविद्यालय नाट्य हा रंग कला विशेषवेदी उपाधि हदारायत रंग कलाविद ऐति उदयी एल्म हेतुएन तम अध्यापने ऐतकिन निमान कोटे शास्त्रपति उपाधि हा दर्शनपति उपाधि नाट्य हा रंग कला विशेषन मसिदुकरी मटे मेतुमा समात्वी तम प्रथम उपाधि संपूर्ण करी में आनतुरु गल्किस ललित ऐतुलत मुद्री विद्यालय नाट्य हा रंग कला गुरु रिक्वाशेन वासर नामयाद पिलियंदल अध्यापन कलापे नाट्य अरंग कलागुरु उपदेशक लेस वसर तुनक्त सेवे कले हत्लहवत्त महता कोलंब विश्वविद्यालये अध्यापन पीठे कथिकाचार्यवरे कुलेस सेवेट एक्विय तम पियागे कला कुशलतावयन तमातुलद एति बव हंदुनागत हत्लहवत्त महता तम नाट्य दिविय आरंभ करनुये පාසල් අධ්‍යාපනයෙන් පසුයි ඇත්තටම මට පාසල් කාලයේදී නාට්‍ය අරංග කලාව විෂය තිබුණා ඒක මේ හදාරන උමනාවක් කෝ ආසාවක් තිබුණේ මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා හැබැයි ඉතින් දහම් පාසල් වේදිකාවේ මම මේ නාට්‍ය කරනවා රංගපෑවා මම හිතන්නේ ඊලෙවල් කරයින් පස්සේ මට ටිකක් නාට්‍ය කරන්න ආසාවක් ඇති වුණා. කොමාරි මම සුනන්ද පුෂ්ප කුමාරගේ ద్వාර රංග ශිල්ප අධ්‍යයන ආයතනයට සම්බන්ධ වෙලා ඒකේ වැඩ කටයුතු වල සම්බන්ධ වුණා. සුනන්ද පුෂ්ප කුමාර යටතේ සුනන්ද පුෂ්ප කුමාර කියන්නේ ලංකාවේ හිටපු මේ හඬ සම්බන්ධව හඬ පුහුණු කිරීම සම්බන්ධව ප්‍රවීණයෙක්. ටවර් කෝල් නාට්‍ය රංග කලා පාසලට සම්බන්ධ වීමෙන් නාට්‍ය රංග කලාව විධිමත් ලෙස හැදෑරීම ආරම්භ කරන චාමික හත්ලහවත්ත මහතා ඉන් අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංග කලාව හැදෑරීම ආරම්භ කරන ලදී. මෙම වකවානුවේ කැලණි විශ්වවිද්‍යාලයේ ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය සංගමයේ මුල්ම සභාපතිවරයා වශයෙන් කටයුතු කළේද චාමික හත්ලහවත්ත මහතායි. තම නාට්‍ය දිවිය තුළ ළමා නාට්‍යකරණය සඳහා සුවිශේෂී නැඹුරුතාවයක් දැක් වූ මෙතුමා ළමා නාට්‍ය ගණනාවකට තම දායකත්වය ලබා දී ඇත. හොඳ හාවයි දඟ හාවයි අරුම පුදුම බෝනික්කා කුරුමිටි පුරේට රූප පෙට්ටියක් බෝනික්කයි තුවක් වයි වැනි ළමා නාට්‍ය මීට නිදසුන් කීපයක් පමණි. ගල්කිස්ස ලලිත තුරන්බලි විද්‍යාලය ඉන්න කාලේ විශාල පාසල් නාට්‍ය සංඛ්‍යාවක් රචනා කරා ළමා නාට්‍ය එකක් කරා පාසල් නාට්‍ය ගොඩක් කරා පාසල් නාට්‍ය 16කට අධික සංඛ්‍යාවක් චාමිකාත්ලහවත්ත යන නාමයේ කා අතරත් ජනප්‍රිය වන්නේ ඔහු විසින් නිර්මාණය කළ දිගු නාට්‍ය සාර්ථකත්වයට පත්වීමත් සමගයි හයිනා හරි අපූර්ව දවසක් මකරට රජාමන් වහලා බෝම්බයක් ඉතුරු වෙන වේදිකා නාට්‍ය තුලින් එතුමන් තම දෘෂ්ටිය නූතන පොළවේ තලුලා වැඩෙන්නට ඉඩ හසර ලබා දුන්නේ නිර්මාණකරුවෙක් සැබෑ ජීවිතයේ ඒ මතවාදය තුල ඉන්නවා නම් ඒක ප්‍රැක්ටිස් කරනවා නම් විතරයි කලාකෘතියකින් අවංක වේකෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් මම ඒක මගේ පෞල් ජීවිතය තුල මගේ සමාජ ජීවිතය තුල ප්‍රැක්ටිස් කරන්න නැති දෙයක් කලාකෘතියකින් ගේන්න බෑ ඒක ගෙනවු බොරුවක් කියලා පේනවා බලන්න ඉන්නේ මම අවංක එකක් නම් දෙන්නේ මගේ ළඟ තියෙන එකක් නම් දෙන්නේ මට පුළුවන් මේක හොඳට ගේන්න සහ ඒක අනිකාට දන්වන්නේ ඒ වගේම අනිකාටත් හොඳට දැනෙනවා තම දෘෂ්ටිය ප්‍රකට කිරීම පමණක් මූලික කරනවා චාමික ආත්ලාවත් මහතා ප්‍රේක්ෂක රසවින්දනයේ උපරිම තලයකට රැගෙනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ නාට්‍යකරුවෙකි රජාමන් වහලා
බෝම්බයක් ඉතුරුයි වැනි නාට්‍ය තුල භාවිතා වූ පසුතල භාවිතය ප්‍රේක්ෂකයා අතර කතා බහට ලක්වන්නේද එබැවින් රාජ්‍ය නාට්‍ය උළෙලෙහි 2008 වර්ෂයේ සම්මාන 8ක්ද 2013 වර්ෂයේ සම්මාන 9ක්ද 2016 වර්ෂයේ රජාමං වහලා නාට්‍ය වෙනුවෙන් සම්මාන 10ක්ද දිනා ගැනීමට චාමික හත්ලාවත්ත මහතා සමත් වූ අතර ජාතික මට්ටම අභිබවා යමින් ජපානයේ බුන්කා සම්මානය වැනි ජාත්‍යන්තර ඇගයීමට පවා ඔහු සුදුසෙක් විය. තම කුසලතාවේ නාට්‍යකරණය පමණක් නොවන බව පසක් කරමින් කතුවරයෙක් ලෙසද මෙතුමා ගෞරවාදරයට පාත්‍රව ඇත. ඒ රජාමං වහලා කෘති වෙනුවෙන් රාජ්‍ය සම්මාන දිනා ගැනීම තුලදී සමකාලීන ශ්‍රී ලාංකේය රංග කලාවෙහි නිම් වලලු පුළුල් කරමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ සෛද්ධාන්තික මෙන් ප්‍රායෝගික නිපුණතා ප්‍රකට කරන නොනිමි නිර්මාණ සුවිසැරියක නිරත සුවිශේෂී නාට්‍යවේදියෙකු ලෙස චාමික හත්ලාවත්ත මහතා මේ මොහොතෙහි ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයේහි ස්ථානගත කළ හැකි වන්නේ වඩාත් බලාපොරොත්තු තබාගත හැකි නවෝත්පාදී නාට්‍යකරුවා වශයෙන්.